සද්ධාවන්ත පින්වතුනි සීලෝති සේවන භාවන මධ්‍යස්ථානයේ සෑම බදාදා දිනකම පවත්වාගෙන යනු ලබන හුදකලා භාවනා දිනය අද දවසෙත් ඉදලා තියෙනවා. මෙහිදී හුදකලා භාවනාව කියන්නේ තනියෙන් භාවනා කිරීමයි. නමුත් ඒ භාවනාව සඳහා උදේ අනුශාසනාවක් දිගින් දිගටම පවත්වාගෙන ආවා. ඒ අනුශාසනාව තුළ අපි දිගටම පැහැදිලි කරගෙන ආවේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරපු සම්මා දිට්ඨි සූත්‍රයේ අන්තර්ගත සම්මා දිට්ඨි ලාභියෙක් තුළ තියෙන ගුණ 16 ගැනයි. ඒ ගුණ 16න් මේ වන විට ගුණ 10ක් පැහැදිලි කරලා දුන්නා. ඒ හැමදාම මේ සම්මාදිට්ඨි සූත්‍රය ගැන පැහැදිලි කරනකොට මතක් කරා, මේ සම්මාදිට්ඨි සූත්‍රය කියන්නේ සම්මාදිට්ඨිය ලබා ගන්නා වූ ක්‍රමයක් නෙවෙයි. කාටවත් මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන ධර්ම කරුණු ඉගෙනගෙන සම්මාදිට්ඨිය ලබන්න බෑ. එහෙම වුණොත් බුදුහාමුදුරන්ගේ ධර්මය පැරදි වෙනවා. මොකද සම්මාදිට්ඨිය ලබන ඒකායන ක්‍රමය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. ආරේෂ්ඨාංග මාර්ගයේ අංගාට එක කෘත්‍යයකින් වැඩෙනවා නම් ඒ කෘත්‍යය සතිපට්ඨාන භාවනාව. ඒතර සතිපට්ඨාන භාවනාවක් තුළින් ලැබෙන ප්‍රතිඵලයක් ගැන තමයි මේ සම්මාදිට්ඨි සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ. ඒතකොට මේ ප්‍රතිඵලය ඉගෙන ගත්තා කියලා විභාගෙ ලිව්වා කියලා එය ධර්ම සාකච්ඡා කරා කියලා සම්මාදිට්ඨිය ලැබෙන්නේ නැත්තේ ඒ නිසාවයි. නමුත් දැන් මේ පින්වතුන් හුදකලා භාවනා දිනයක් වශයෙන් උත් ගෙවල් දොරවල් වලදී සිදු කරන්නේ සතිපට්ඨාන භාවනාවක් වැඩිමයි. ඒ සාර්ථකව වැඩිම තුලින් ලැබෙන්න ඕන ಗುಣ ටිකක් තමයි මේ කියන්නේ. ඒ ಗುಣ හඳුනා ගැනීම සිදු වෙන්නේ වැරදි අර්ථකථන නැතුව ඒ ಗುಣ හඳුනාගත්තොත්. වැරදි අර්ථකථන කියන්නේ මොනවද? තමන් මේ ධර්මයේම තියෙන ධර්ම වචන වැරදි වැටහීමකින් දැනගත්තොත් එතෙන්දී සම්මා දිට්ඨියේ ගුණ හඳුනගන්න බෑ. විශේෂයෙන්ම මම මතක් කරා ගිය සතියේදී ස්පර්ශය පස්ස කියන වචනය අර්ථය දන්නේ. ස්පර්ශය කියන එක ලංකාවේ අය දන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ස්පර්ශය නෙවෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන ගැටුම කියන එකටයි ස්පර්ශය කියලා දන්නේ. දැන් එහෙම අවුරුදු ගණන් ඒ වැරදි අර්ථකථන වලින් ධර්මය ඉගෙන ගත්තා කියලා මේ කියන සූත්‍රයේ අන්තර්ගතය කාටවත් හඳුනගන්න බැරි වෙයි. නමුත් ඒවා ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි මෝඩයා වගේ සක්මන් කරොත් නැත්නම් සතිපට්ඨාන භාවනාවක් වැඩුවොත් ඒ භාවනාව තුළින් මේ කියන ගුණ ලැබෙයි. දැන් වඩාත් ලේසි නම් ඒ භාවනාව ප්‍රගුණ කිරීමයි. ඒකට හේතුව තමයි මෙතෙක් කල් අවුරුදු 50-60 බොරු ඉගෙන ගත්ත එක දැන් හදන්න බෑ. වයසට යනකම් අවුරුදු ගාන එකම බොරුව ඇවිදලා ඇවිදලා ඉගෙන ගත්තා නම් ඒක වෙනස් කරන්න ඕන. නමුත් මෝඩයා වගේ අර භාවනාව වැළුව බුදුහාමුදුරුව පෙන්වන ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩි. ඒක හොඳටම දැනගන්න ඕනේ. නැත්නම් තව තවත් පඬිතකම් කරලා තමන්ගේ දැනුම එක්ක සංසන්දනය කරන්න ගියොත් බුදුහාමුදුරුව පෙන්වන ධර්මයේ තමන්ගේ දැනුම රඳාවව තින්නේ බොරුවක් උඩයි. ඒ විකෘතිය කරගෙන ඔයගොල්ලෝ අවුරුදු ගාණක් වෙනවා. තමයිට අවුරුදු 60-70 වෙන්න පුළුවන්. ඒ බොරු අදහස් එතකොට අහක් කරන්න බෑ. ධර්මානුකූල ස්වરૂපයක් නෑ ඒ අර්ථකථනවල. ඒ අර්ථකථනවල ධර්මාන ස්වરૂපයක් නැතුව මේ ප්‍රතිඵල ලැබෙන්න බෑ. නමුත් ප්‍රතිඵල ලැබෙන්නේ නැතුනේ ප්‍රතිඵලයේ තමන්ට තමන්ගේ ලෞකික ඥානවලින් දැනගන්න. බුදුහාමුදුරුවෝ පෙන්වන
ධර්ම මාර්ගයේ හරියට වැඩුවොත් ඒක ඒකායන මාර්ගයක් වින්දා තමන්ට තේරුණක් නැතත් ඒ මාර්ගයේ ඉස්සරහට යයි. චිරල හුඟක් අයට තමන් ඉස්සරහට යනවද නැද්ද කියලා තේරෙන්නේ නැත්තේ තමන් අර බොරු ඉගෙනගෙන ඒව හොයන්නේ හින්දා. ඒ හොයන්නේ හින්දා අර කමටහනම තමන්ට ගැටුමක් බවට හැරෙනවා. ඒක නිසාවෙන් හුඟක් අය මේ වැරද්දේ පැටලෙන වග හොඳටම පේනවා. ඒ අහන ප්‍රශ්න වලින් තේරෙනවා. කරන ක්‍රියාවලින් තේරෙනවා. හුඟක් ප්‍රශ්න තියෙන්නේ තමන් වරද්ද ගත්තේ අර්ථකථන උඩ තමන් මොනවද හොයනවා ඒ හොයන දේ නැති හින්දා. නමුත් තමන් හොයන දෙයක් සතිපට්ඨාන වැඩුවට ලැබින්නේ. තමන්ට තේරෙන දෙයක් ලැබෙන්නත් බෑ. ඒතර තමන්ට තේරෙන හැමදේම සතෙක් කුජ්ජලයකට තේරෙන හැමදේම සංසාරය. ඒක හොඳටම ඔප් වෙන්නේ හැමෝම භාවනා කරලා ප්‍රශ්න සාකච්ඡාවක් තිබුණාත් ටෙලිෆෝන් එකෙන් ප්‍රශ්න කරත් කියන්නේ වචනේ මොකද්ද? අත්දැකීම. මට තියෙන අලුත් අත්දැකීමක්. මේක කියන්න ඕනේ අත්දැකීමක්. අත්දැකීම කොහෙද තියෙන්නේ? සංසාරයේද සංසාර විමුක්තියද? සෑම අත්දැකීමම තියෙන්නේ සංසාරය. සෑම අත්දැකීමක් තුළම සම්මා දිට්ඨිය නැහැ. ඒතර සම්මා දිට්ඨිය තුළ තියෙන අත්දැකීම් ටික තමයි සම්මා දිට්ඨි සූත්‍රයේ තියෙන්නේ. ඒතර ඒ අත්දැකීම් ටික ලබා ගන්න බැරි මොකද සම්මා දිට්ඨි සූත්‍රයේ තියෙන වචන ටික ප්‍රධාන වචන 12ක් තියෙනවා මේකේ. 13ක් වෙනවා සම්මා දිට්ඨි සූත්‍රයේ වෙනකොට ප්‍රධාන වචන. මොනවද ඒ? ගත්තොත් මම මතක් කරලා දෙන්නම්. පළවෙනි වචනේ තමයි ආශ්‍රව. දෙවෙනි එක අවිද්‍යාව. තුන්වෙනි එක සංස්කාර. හතරවෙනි එක විඥාන. පස්වෙනි එක නාම රූප. ඊළඟට සලායතන. ඊළඟට ස්පර්ශය. ඊළඟට වේදනා, තණ්හාව, උපාදාන, භව, ජාති. ඒ ප්‍රධාන වචන ටික. ඊට පස්සේ සම්මාදිට්ඨි සූත්‍රයේ තව තියෙනවා දුක. ඒක ප්‍රධාන වචනය. ඊළඟට තියෙනවා ආහාර, සංසාරයේට ආහාර. ඊළඟට තියෙනවා කුසල අකුසල. දැන් මේ වචන ඔක්කොම වැරදියට දන්නේ ඇයට සතිපට්ඨානෙ වැඩුවාට ඔය ගුණ තියෙද කියලා අර වැරදි අර්ථකථනය උඩ නිගමනය කරන්න බෑ. හැමෝම දන්නේ අඩුම ගාන මේ වෑන් ගැඹුරු වචනයක්. අන්තිම ගැඹුරු වචනේ ආශ්‍රව. ඊළඟට අවිද්‍යාව. ඊළඟට සංස්කාර. ඕකෙන් අඩුවෙන් සරලව දැනගන්න ඕනේ දේ කුසල අකුසල. කුසල අකුසලවත් දන්නේ නැත්නම් කුසලංච පජානාති අකුසලංච පජානාති දැනගන්න පුළුවන්. කමු හිතාගෙන ඉන්නේ අපි විතර ධර්මයේ දන්නේ අය නැහැ කියලා. දන්නේ නැහැ මූලිකදී. කුසල අකුසලවත් දන්නේ. ඉගෙනගන්නේ අපි දන්නේ. සහතික තියෙන්නේ විශ්වවිද්‍යාලේ. පාලි බෞද්ධ විශ්වවිද්‍යාලේ ආචාර උපාධි. නොදන්නේ මොකද්ද? කුසල අකුසල. සම්මා දිට්ඨිය තියෙද නැද්ද කියලා තියෙන්නේ ආචාර උපාධියෙන්. නෑ. එකකින් තමයි කුසලය හා අකුසලය ගැන හරියට දන්න ඕන. ඔය සතිපට්ඨානෙ වැඩිම තුල තමන්ට සම්මා දිට්ඨිය තියෙද නැද්ද කියලා තමන්ට තීරණය කරන්න. අනුන්ගේ දෙයක් තමයි තියෙත් බෑ. අහවලා ළඟ සම්මා දිට්ඨිය තියෙද නැද්ද කියලා තේරුම් ගන්න බෑ. එතකොට සතිපට්ඨානෙ වඩනවා වගේම තමන් දැනගන්න ඕනේ කුසලයයි අකුසලයයි කුසල මූලයයි අකුසල මූලයයි. මේක ලියන්න දැනගත්තා නෙමෙයි. පජානාති වෙන්න ඕනේ කියන්නේ
ඒ භවය ඒ මොහොතේ ඒ අරමුණෙන් හැදෙන විදිහ දැනගන්නවා. දැන් තියෙන කුසලයක්ද? දැන් තියෙන කුසල මූලයේ බලපෑමක්ද බට? ඒතර කුසලයක් කියන එක වෙන්නේ එක විදියකට කුසලිය බවට සංවර්ධනය වෙන්න කුසල මූලයේ අවස්ථා තුනක් පහු කරගන්න. අකුසලය කියන්නේ එකක්, අකුසල මූලය කියන්නේ තව එකක්. අකුසලය අකුසල මූලය අකුසලයේ බවට පත් වෙන්න අවස්ථා තුනක් පහු වෙනවා. ඒවා තමයි ධර්මයේ කියන්නේ අනුසය, පරිවෘත්තාන, විතික්‍රමණ. එතකොට මේ එන්නේ මේවා ගැන බුදුහාමුදුරුවෝ පෙන්වන අර්ථකථනයක් දැනගෙන මිසක් විභාග සහතිකයකින් මේ එකක්වත් තීරණය කරන්න බෑ. මොකද විභාග සහතිකයේ තියෙන්නේ බුදුහාමුදුරන්ගේ අර්ථකථනය නෙවෙයි. ඒක විභාග කොමසාරිස්තරී මණ්ඩලයක් හදපු අර්ථකථනය. ඒකට ලකුණු දී. ඒක සත්‍ය නෙවෙයි. සත්‍ය නම් ඒ මණ්ඩලේ රහත් වෙලා තියෙනවා. එතකොට විශ්වවිද්‍යාලය කියන එක සත්‍ය නම් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලෝ රහත් වෙලා තියෙනවා. ඒවා බොරු වෙන්නේ ඒකයි. ඒ අවස්ථේ උගත් පිස්සුව තියෙන වර්තමානය අයට එතකොට උගත්තු පස්සේ ඇවිදලා අර බොරු ටික ඉගෙනගෙන සතිපට්ඨානෙ වැඩුවට අර ප්‍රතිඵලයක් තියද නැද්ද කියලා තේරෙන්නේ ලොකු වෙන්නේ අත්දැකීමමයි. ඒකයි හැමදාම ප්‍රශ්න කරන්නේ, ප්‍රශ්න අහන්නේ. මට අලුත් අත්දැකීමක් තියෙන, මට මෙහෙම දෙයක් වුණා, මට මෙහෙම දෙයක් වෙච්චි දැන සම්මාදිට්ඨිය නැහැ. තේරෙනවනේ? මොනවා හරි දෙයක් වෙච්චි දැන සම්මාදිට්ඨිය තියෙන්න බෑ. වෙච්චි දැන නෙමෙයි සම්මාදිට්ඨිය තියෙන්නේ, වෙච්චි දේ අතුරුදහන් වුණා. ඒතර වෙච්චි තැන සම්මාදිට්ඨිය තියෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන නොදැනුවත් තමයි. ඒතර ප්‍රශ්න ටික හැමදාම අහන ප්‍රශ්නවල යථාර්ථය ඕකයි. නමුත් ඇයි එහෙම ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ? මේක කවදා හරි ඉවර වෙන්න ඕන. නමුත් අපි දැක්කේ සීලවතී සේවනයේ නම් මේක ඉවර වෙන්නේ නැහැ. හැමදාම මේ හැට පැනපු අයට තියෙන්නේ මට අලුත් අත්දැකීමක් තියෙනවා. ඕක නැහැදිච්චි කමක්මයි. හැදිච්චි කම නෙවෙයි, තව හැදිලා නැහැ. තේරෙනවා? මට අලුත් අත්දැකීමක් තියෙනවා. අලුත් අත්දැකීම තුල සම්මාදිට්ඨිය නැහැ. තේරෙනවා නේද? මේ කියන ගුණ අත්දැකීමක් නෙවෙයි. ඒක නිසා මේ කියන බණ අහලා ඒව හොයන්න එපා භාවනාවේ. තේරෙනවනේ? මේක අත්දැකීමක් විදිහට ලැබෙන ඒව නෙවෙයි. අත්දැකීම් ලබන පුජ්‍යල නැති තැන තියෙන ගුණ. ඒක අත්දැකීමක් වෙන්නේ කොහොමද? ඒක නිසා හැමෝම ඔය අත්දැකීම් අනික් කෙනාගේ අත්දැකීම් අහගෙන ඒක ලොකු කරගෙන යන්න එපා. අලුත් අත්දැකීමක් තියලා බොරු කරන්නත් එපා. ඕක කරලා කරන්න පොඩි කාලයක්. මරණකම් ඕක කරා කියලා වැඩක්. මොකද මේ අත්දැකීම් ඉතුරු කරගන්න කරන වැඩක් නෙමෙයි සතිපට්ඨානෙ. අත්දැකීම් ටික නැති කරගන්න කරන වැඩක්. ඒගොල්ලෝ අත්දැකීම් ලබන්න තමයි ඉස්කෝලේ ගියේ, රස්සාවල් කරේ, විවාහ වුණේ, දරුවෝ හැදුවේ අත්දැකීම් ලබා ගන්න. ඒක තමයි සංසාරේ කියන්නේ. දැන් තියෙන්නේ අත්දැකීම් අලුත් කරගන්න කරන වැඩක් නෙමෙයි මේක. තිය හැදෙන අත්දැකීම් නැති කරගන්න කරන වැඩ. ආන්න ඒක අවබෝධ වෙනකම් මේක කරන්න ඕන. නැත්නම් නිකන් එක තැන පල් වෙවි රස් තියදු ගන්න. ඒ නිසාවෙන් ඒ ගැන පරිස්සම් වෙන්න ඕනේ. බොරුවට අත්දැකීම් ගියෝ ගියෝ හිටියා කියලා කිසි වැඩක් නැහැ. ඔය කියන ಗುಣ නෙමෙයි එතකොට තියෙන්නේ. ඒ ಗುಣ තිබුණත් අත්දැකීම තුල නෙමෙයි ගුණේ තියෙන්නේ. අත්දැකීම කියන්නේ ඔය ගුණයක් වරද්දලා ගත්ත අර්ථකථනයක්. සෑම අත්දැකීමක්ම ඔය ධර්මයේ තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිලා හෝ නොවැඩිලා ලැබෙන ප්‍රතිඵලයකට වරදි අර්ථකථනය. ඉතින් මෙන්න මේක මතක් කරේ ඔය වැරද්ද හැමදාම කරන එක ඉවරයක් නැති හින්දා. විශේෂයෙන් මේ වැරද්ද කරන්නේ සීලවතී සේවනට එන අයයි. බහුතරයක් අනික් අය කරන්නේ නැතුව නෙවෙයි.
ඒ අයට ඒකට තමයි මේ සම්මාදිට්ඨි සූත්‍රයේ දේශනාව පැහැදිලි කරන්නේ. ඉතින් සම්මාදිට්ඨි සූත්‍රයේ ඉවර වෙන්න කලින් තමන්ගෙන හැදිච්ච ගමන ඉවර කරගන්න ඕනේ. නැත්නම් ඔය කරන වැඩෙන් අනික් අය ලබන වේගයෙන් ප්‍රතිඵල ලබන්නේ බොරු කරන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. එතකොට අපි මෙච්චර දවස් පැහැදිලි කරා සරුත් හාමුදුරු පෙන්නපු කරුණු 10ක්. මොන කරුණු 10ක්ද? සම්මා දිට්ඨිය තුල අන්තර්ගත වෙන කරුණු 10ක්. ඒ කරුණු වලින් අද පැහැදිලි කරන්න තියෙන්නේ 11 වෙනි කරුණ. මේකත් මතක තියාගන්න. මේ සම්මා දිට්ඨි සූත්‍රයේ තුල චරිතාමඳුරු පිළිවෙලින් මේ ධර්මකාරණා පැහැදිලි කරන්නේ. පළවෙනි කාරණේට වැඩිය ගැඹුරු ස්වરૂපයක් තියෙනවා දෙවෙනි කාරණේ. දෙවෙනි කාරණේට වැඩිය ගැඹුරු ස්වરૂපයක් තියෙනවා තුන්වෙනි කාරණේ. තුන්වෙනි කාරණේට වැඩිය ගැඹුරු ස්වરૂපයක් තියෙනවා හතරවෙනි කාරණේ. එහෙනම් හුඟක්ම ගැඹුරු ස්වરૂපය ඇත්තේ ධර්මානුකූලව හඳුනා ගන්න අපහසුම සමාධිත්‍ය ලැබුණාට ලැබීම සතිපට්ඨානෙ වැඩිමෙන් ලැබෙන දෙයක්. නමුත් ලබපු ශ්‍රාවකයාට මේ ගුණ හඳුනා ගන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම කතාවක්. ඒකට හේතුව තමයි ඒ ගුණ හඳුනා ගන්න නම් ඒ ගුණ පැහැදිලි කරපු භාෂාවට අනුගත අර්ථකථන හරියට දැනගෙන තියෙන්නේ. ඒකට වැරදි අර්ථකථන අවුරුදු 50කට බොරු වචන ඉගෙනගෙන ඒවට අර්ථකථන දීපු අයට මේකේ ගුණයක් හඳුනා ගන්න බැරි වෙයි. ඒකට ගැටලුවකුත් නෑ. ඒකින්ද මං කිව්වා සම්මා දිට්ඨිය ලැබෙන ක්‍රමයක් නෙවෙයි මේක හඳුනගන්නේ ක්‍රමයක්. ඒ මුලාවට ආය ආය පත් වෙන හිඳ. එතකොට මේ මෙච්චර අවසාන 16 වෙනි කාරණේ ටික තමයි ගැඹුරුම ටික. ඒ කියන්නේ ඒකේ කතාව මේකයි. පළවෙනි කාරණේ තියෙන්නේ කුසලයයි අකුසලයයි. අවසාන කාරණේ තියෙන්නේ ආශ්‍රවයි. එහෙනම් කුසලයේ අකුසලයේ මූලය අවසාන මූලය රැඳෙන්නේ ආශ්‍රව තුලයි. කුසලයේ අකුසලයේ සිදු වුණොත් තමයි සංසාරයේ තියෙන්නේ සංසාරයේ හැදීන්නේ. ඒකට ආශ්‍රව තමයි කුසලයේ අකුසලයේ ඇති කරන පහළම මට්ටමේ සාධකය. ආශ්‍රව නැති තැන කුසලිය අකුසලිය නැහැ. ඊතර රහතන් වහන්සේ කියන්නේ කීන ආශ්‍රව ආශ්‍රවසේ වූ. ඊතර ආශ්‍රව කුසලයක් බවට හරවන්න කාරණා කොච්චර ඕනද? කොච්චර ක්‍රියාත්මක වෙනවද කියන එක බැලුවොත් හරියට මේ සම්මාදිට්ඨි සූත්‍රයෙන් හඳුනා ගන්න පුළුවන්. ආශ්‍රවමගින් කුසලයක් හැදෙන්න හෝ ආශ්‍රවමගින් අකුසලයක් හැදෙන්න මෙන්න මේව අවශ්‍ය වෙනවා. ආශ්‍රවමගින් කුසලයක් හෝ අකුසලයක් හැදෙන්න මුලින්ම ආශ්‍රව එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ආශ්‍රවලින් හැදෙන්න ඕනේ අවිද්‍යාව. ඊළඟට සංස්කාර, ඊළඟට විඥාන, ඊළඟට නාම රූප, ඊළඟට සලායතන, ඊළඟට ස්පර්ශය. ස්පර්ශයෙන් පස්සේ තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. එතකම් පංචස්කන්ධය නිර්මාණය වෙලා නැහැ. ඊට පස්සේ වේදනාව, ඊට පස්සේ තණ්හාව, ඊට පස්සේ උපාදාන, ඊට පස්සේ භව, ඊට පස්සේ ජාති, ඊට පස්සේ ඒවා ඒ ටික එක්කහ වුණාම දුක. ගැන ආශ්‍රවවලට අවිද්‍යාව එකතු වෙච්චි තැන බිහිවෙන්නේ දුක. නැතු සුදුරෙද්ද බෙරෝ ගත්තම දුක නෑ කියන එක බොරු. සුදුරෙද්ද බෙරවන්නේ ආශ්‍රව හින්දාමයි. ඒක තමයි මේ සම්මාදිට්ඨිය කියන්නේ. තර දුක ආශ්‍රවහින්දා දුක බවට හැරෙන්න, දුක උපදවන්න
ආශ්‍රවවලට එකතු වෙන්න ඕනේ අවිද්‍යාව, සංස්කාර, විඥාන, නාම රූප, සලආයතන, ස්පර්ශය, වේදනාව, තණ්හාව, උපාදාන, භවය, ජාති. ඒ ටික එකතු වෙලා දුක හදනවා. සම්මාදිට්ඨි සූත්‍රයේ දුක්ඛං ච පජානාති, දුක්ඛ සමුදයං ච පජානාති, දුක්ඛ නිරෝධං ච පජානාති කියන තුන්වෙනි ධර්මකාරණේ දාලා තියෙන එකයි. එහෙනම් දුක හදලා, දුක හදනකොට ආශ්‍රව මගින් එහෙනම් සංසාරයේ ආහාර බවට හරවගෙන සංසාරයක් හදන ආහාර හදන. මේක කටින් කන දේ වෙන්න පුළුවන්, ස්පර්ශ ආහාරයක් වෙන්න පුළුවන්. ආශ්‍රවවලට එහෙනම් ඔයගොල්ලෝ අනුභව කරන දේනුත් ආශ්‍රවවලට සක්‍රිය වෙන්න පුළුවන්, අවිද්‍යාවට සක්‍රිය වෙන්න පුළුවන්. ඇහැට, කනට, නාසයට, දිවට, කයට පේන දේනුත් පුළුවන් සක්‍රිය වෙන්න, කෑවේ නැතුවට. පස් ආහාර කියන්නේ ඊට පස්සේ එහෙමත් නැත්නම් තව මනෝ සංචේතනා නිකම්ම නිකං අර නාම රූප අල්ලගෙන සංකල්පනා හදාගෙනත් ආහාර කරගන්න පුළුවන්. ඒ උපාසකම්මල වැඩියෙන් අර අධ්‍යක්ීම් කියන්නේ මනෝ සංචේතනා ආහාරයි. මම එළි දැක්කා. මගේ ගුලියක් ඔළුවට ගමන් කරනවා දැක්කා. ඇඟ ඇතුලේ දඟලනවා දැක්කා. මොනවද මේ මනෝ සංචේතන ආහාර? ඒවා අධ්‍යක්ෂින් කියන ඒවා මනෝ සංචේතන ආහාර භාවනාවයි. ඒකයි ඒ ආහාරය අරගෙන ප්‍රශ්න ආහාරත් යදු ගන්න. අර ධාතුගුණ වලට ගැලින්නේ ගැටෙන්නේ නැතු ඉන්නේ නැතු. ධාතුගුණේ අල්ලගෙන ඒක මනෝ සංචේතන ආහාරයක් බවට හරවන එක තමයි අධ්‍යක්ෂීම කියන්නේ. එහෙම නැත්නම් ඒ වෙච්චි දේ වෙන් කරන එක ආහාර කරගන්නවා. මට මේ විදිහට වුණා, මං පා වුණා, ඉස්චිලා වගේ හිටියේ. මොනවද මේ වෙන් කිරි? ඉස්සෙල්ලට වැඩිය, ඉස්සෙල්ලා ඉරියව්වට වැඩිය වෙන් කිරි. ඒක විඥාන ආහාර. ඒක ආය ආශ්‍රව අරගෙන අවිද්‍යාව උපදවනවා. ඒ අවිද්‍යාව එල්ලියපු ප්‍රශ්න තමයි වැඩියෙන් තියෙන්නේ. ටෙලිෆෝන් කෝල් වලින් අහන්නේ ඔන්න ඔය ටික තමයි. එතකොට කොහොමද වෙන්නේ? ඒකෙන් වැඩිම ලකුණු ගන්න එක හොය අයද සීලවතී සෙවණේ ජනතාවයි. මොකද හැමෝම VIP බෞද්ධ. ඒක උගත්. ඒ උගතට සතිපට්ඨානේ අහන්නේ වරදින ක්‍රමයයි මං ගියාලු. ඌත ලැහැත්ති වෙන්නේ හැම වෙලේම පොඩ්ඩක් අහ වරදින් නැතුව හරියට කරන්න. නමුත් ඒ සංසාරයට හරියට, සංසාර විමුක්තියට හරියන්නේ නැහැ. එතන වල, එතන තමයි අහුවෙන්නේ උගුල. මොකද අවිද්‍යාව එක්කයි, ආශ්‍රව එක්කයි ඔය සෙල්ලම හරියන්නේ, ඔයගොල්ලන්ගේ පණ්ඩිතකම් හරියන්නේ. ඒවා ආහාර කරගන්න. ආහාර කරගෙන අවිද්‍යාවන් පෝෂණය වෙනවා, ආශ්‍රවම් පෝෂණය වෙනවා. ඒකෙන් දුකම වැඩි වෙනවා. දැන් ඔය ටික ඔය ආශ්‍රවලින් පටන් අරගෙන අවිද්‍යාවේ ඉඳලා ඒක දුක බවටපත් වෙලා, ඒ දුකට දුක බවටපත් වෙනවා සංසාරේ මොනවා හරි ආහාර වෙලා තියෙනවා. ඒකෙන් උපදින දේ තමයි කුසලයේ අකුසලයේ. ඒකින්ද කුසලංච පජානාති කියලා මුලින් දැම්මේ ඒකයි. එහෙම නැතුව තමන් දන්නේ ටියුෂන් ගිහිල්ලා, ලහම් පාසල් ගිහිල්ලා දින කුසලයේ විතරක් මේක දැනගෙන හරියන්නේ නැහැ. ඒක විතරක් කරලා හරියන්නේ නැහැ. ඊට වැඩි ධර්මානුකූලව තමා තුළ සිදුවෙන විපර්යාසය ගැන විපස්සනා ඥාණයෙන් සතියෙන් දැනගන්න ඕනේ. එතකොට මෙන්න මේ தත්ත්වය තමයි ඔය පැහැදිලි කරලා තියෙන්නේ සමස්ත බුදුහාමුදුරන්ගේ ධර්මයෙන්. එතකොට සම්මාදිට්ඨි සූත්‍රයේ තුල අන්තර්ගතයි. මුලින් ඉඳලා අගට. හැබැයි අවසාන ප්‍රතිඵලයේ මුලේ තියෙන්නේ අගම තියෙන්නේ අවසාන ප්‍රතිඵලය ලබා ගන්න ඕව සංසාර සාධකය වෙන ආශ්‍රවයි. එතකොට දැන් අපි පැහැදිලි කරගෙන ආවේ මැද කොටස.
මෙදකොට සිංගිය සතිය අවසාන කරේ වේදනාව ගැනයි. වේදනාව නෙවෙයි ස්පර්ශය ගැන. දැන් ස්පර්ශය නිකන් ඇති වෙන්නේ නැහැ ලෝකෙ. සංසාරගත සත්‍යයේ ජීව ස්වરૂපයක් නැතෝ සංසාරයේ නිර්මාණ කරන ස්වરૂපයක් නැතෝ ස්පර්ශයක් නෑ. තටිස් මෙතෙන්දී චරියුත් හාමුදුර දේශනා කරනවා සම්මාදිට්ඨි ලාභියා මෙන්න මේ ಗುಣ හතරෙන් යුක්ත නම් මේ ಗುಣ යාට තේරෙනවනම් එයා ළඟ සම්මාදිට්ඨිය තියෙනවා. මේ ಗುಣ තේරෙනවා. හැබැයි අමතක කරන්න එපා අර මුල් එක තේරුණා සම්මාදිට්ඨිය තියෙනවා. මේ ಗುಣ තේරෙන්න සමහර විට සම්මාදිට්ඨියේ මුල් එක තේරිලා හුඟක් කල් එහාට ගිය ශ්‍රාවකයෙක් වෙන්න පුළුවා. ඒක ගැන ධර්මානුකූලව විග්‍රහයක් ඉගෙන ගත්ත කෙනෙක් වෙන්නත් ඕනේ. එහෙම නැතුව තේරෙන්නේ මේ විදිහට තේරෙන්නේ නැහැ. ප්‍රායෝගිකව ඔයදී පාස් කරනවා. තේරෙනවනේ. අර පාස් කරාද නැද්ද කියලා අර උගත් පඬිතුයාට ප්‍රශ්නයක්. ඒක ගැන සැක හිතලා ආශ්‍රව හදාගන්න. තේරෙනවනේ මුලාවටපත් වෙන්නේ ඕකයි. දැන් මෙතෙන්දී සරියුත් හාමුදුරුව පැහැදිලි කරන්නේ සලායතනංච පජානාති සලායතන සමුදයංච පජානාති සලායතන නිරෝධංච පජානාති සලායතන නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. මෙන්න මේ කාරණා හතර තියෙනවනම් මෙන්න මේ කාරණා හතර ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධය තියෙන කෙනා අනිවාර්යෙන් සම්මාදිට්ඨි ලාභීකුමයි. දැන් වර්තමානයේ සම්මාදිට්ඨි ලාභින් කොහොම නෙවෙයි කියන්නේ. මං සෝවාන් වුණා කියන්නේ ඉස්සර මං දන් දෙන්නේ නැහැ, දැන් දන් දෙන්න පුදුම ආසාවක් තියෙනවා. ඒකෙන් හින්දා සෝවා. ඉස්සර මං සුදු රෙදි අඳින්නේ නැහැ, දැන් සුදු රෙද්ද නැතුව පාරට වහින්න බෑ, වැසිකිළියට යන්නත් බෑ. ඒකෙන් හින්දා සම්මාදිට්ඨිය. දැන් ඉස්සර මං ඇඟ පුරා රත්තරන් එල්ලගෙන යන්නේ, දැන් ඒවා මට පේන්න බෑ. ඒකෙන් හින්දා සම්මාදිට්ඨිය. දැන් ඕවද සම්මාදිට්ඨිය. තේරුණාද? ඉස්සර ගෙදර ඉන්න මං හරි කැමතියි, දැන් ගෙදර ඉන්නම බෑ. ඉන්න මොෝනේ භවනා මැදත්තාන. එළි වෙනකොට කොහෙට දෙන්නේ කියලා හිතෙන්නේ. ඒකෙන් හින්දා මං ළඟ තියෙන සම්මාදිට්ඨිය. ඔවා කොම නැහැදිච්ච ගන්නේ. ඔවා ධම්මාදිට්ඨියේ ලක්ෂණද? දැන් ඔන්නෝම තමන් හදාගත්තේ බහුවූත ටිකන්නේද? වර්තමාන සමාජයේ සම්මාදිට්ඨිය තියෙනවා. සම්මාදිට්ඨිය කරා යන ගමනක මම යනවා කියන්ඩ ආදේශ කරගන්නේ. දැන් ඔන්නෝම ඒ වැරදි නොකර සතිපට්ඨානේ වඩන්න සම්මාදිට්ඨිය ලැබෙන්නේ ඒකෙන්. මේ කියන්නේ සම්මාදිට්ඨිය තියෙන ලක්ෂණ විතරයි. තේරෙනවනේ? අර වගේ ගුණ ලැබුණා කියලා භාවනා වැඩුණා කියලා ඊටවත් හිතන්න බෑ. තේරෙනවද? එහෙම හිතුණාට භාවනා වැඩුවා කියලා හිතන්න බෑ. වැඩිච්ච භාවනාවෙන් එන සංකල්පනා කියලා හිතන්න බෑ ඒවා. ඒවා විවිධ විදිහට බොරු වලට එන්න පුළුවන්. ඉතින් ඒක නිසාවෙන් හැම වෙලේම කමටහනට තැන දෙන්න. කමඨහණෙන් එන අත්දැකීම නම් ඔය කමඨහණ තියෙන්නේ සතිපට්ඨාන කමඨහණ තියෙන්නේ අත්දැකීම් ලැබෙන්න නෙවෙයි, තියෙන එක නැති වෙන්න. කවදා හරි වෙන්න ඕනේ ඒ ටිකයි. එතනයි ගුණේ තියෙන්නේ. ඒක නිසාවෙන් ඒකෙන් අත්දැකීම් පහපාස්සේ අනුන්ගේ අත්දැකීම් හඹාගෙන යන්න එපා. තේරුණාද? අත්දැකීම් හඹාගෙන ගිහිල්ලා වැඩක් නෑ. වෙච්චි දේ නෙවෙයි වැදගත්, කිසි දෙයක් නොවෙනවන. ඔද වෙච්චි දේ සංසාරය විපාක ලැබෙ. කිසි දෙයක් නොවෙන තැන නිරුද්ධ වීම. නිරුද්ධ වුණා කියන්නේ නින්ද ගියා නෙවෙයි. මේ හැම සම්මාදිට්ඨි සූත්‍රයේ හැම ගුණයකම තියෙනවා නිරුද්ධය කියලා එකක්. දැන් අපි අද කතා කරන එකෙත් එහෙම එකක් තියෙනවා.
සලායතනංච පජානාති සලායතන සමුදයංච පජානාති සලායතන නිරෝධංච පජානාති. නිරුද්ධ වීමක් තියෙනවා. නිරුද්ධ වෙනවා කියන්නේ අද්දගීම් නැතු වෙන. නමුත් අර ධර්මතාවයේ තියෙන්නත් ඕන. ඒතර ධර්මතාවයේ තිබිලා ඒකෙන් අද්දගීම් නැතු වෙනවා කියන එකමයි නිරුද්ධ වීම. ධර්මතාවයේ නැතුව අද්දගීම් නැතුව යනවා ධර්මතාවයේ නැත්නම්. දැන් සලායතනේ නිරුද්ධ සලායතන නැති වෙලා යනවා නින්ද ගියාම ඒක නිරුද්ධ වීම කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ. ඒක පැහැදිලි කරන්නේ පංච නීවරණ වලට අසු වීම. එතන තියෙන්නේ වෙන ධර්මතාවය. පහළ ධර්මතාවයක්. සලායතන නිරුද්ධ වෙනවා කියන්නේ සලායතනය හටගන්න එක නැති වෙනවා නෙවෙයි, ඒගේ හටගත්තට එකෙන් සිදු කරන ගන්න සාංශාරික බලපෑම නිරුද්ධ වෙනවා. ඒක මතක තියාගන්න. සාංශාරික බලපෑම නිරුද්ධ වෙන්න ධර්මයක් හටගන්න විදිහට සකසන්න තියෙන ඒකායන ක්‍රමය තමයි සතිපට්ඨානෙ වැඩි. වෙන ක්‍රම නැහැ මේ. නැත්නම් ආයතනයක් හටගත්තොත් ආයතනේ රාජකාරිය කරලා සංසාරය හදනවාමයි කොතෙන්දී හරි. ආයතනේ කරන්නේ මොකද්ද? පංචස්කන්ධ නිර්මාණයයි. සලායතනෙන් කරන්නේ එහෙනම් පංචස්කන්ධය හදන එකයි. ඒක පංචස්කන්ධය හැදුවොත් ඒක උපාදාන නොකර ඉන්න බෑ කාටවත්. එහෙනම් සලායතන නිරෝධයෙන් තමයි පංචස්කන්ධ උපාදාන නිරෝධ වෙන්නේ. නමුත් පංචස්කන්ධේ නිරෝධ වෙනව නෙවෙයි. පංචස්කන්ධේ නැති වෙනව නෙවෙයි සලායතන නිරෝධයෙන් වෙන්නේ. පංචස්කන්ධ උපාදානේ නැතුව යන. එහෙම නැත්නම් පංචස්කන්ධය හැදුනොත් තමයි දුක තියෙන්නේ. නමුත් පංචස්කන්ධයේ තිබූ පමණින් නෙමෙයි දුක තියෙන්නේ. පංචස්කන්ධ උපාදාන වුණොත් දුක තියෙන්නේ. දැන් පංචස්කන්ධය හැදුවොත් අනිවාර්යයෙන්ම තණ්හාව ලගිනවා. පංචස්කන්ධ එතකොට සලායතන නිරෝධ වීමෙන් පංචස්කන්ධයක් හදනවා. තණ්හාවට ලගින්න බැරි. නිරෝධය කියන්නේ එහෙම එකක්. එහෙම නැතුව මේවා නැතිවීම ශූන්‍ය වීම නෙවෙයි. වර්තමානයේ අර පණ්ඩිතය බුදුහාමුදුරන්ගේ ධර්මයේ ශූන්‍ය ධර්මයක් කියනවා. ශූන්‍යතා දර්ශනයක් කියනවා. ඒව අහලා අර අති පණ්ඩිතය ටියුෂන් යනවා. මෙලෝදියක් නැහැ. නමුත් මෙලෝදියක් නැත්නම් ගුරුහා උගන්වන්නේ කොහොමද? ගෝලේ අර සුදු වෙනදගෙන ටියුෂන් යන්නේ කොහොමද? ශූන්‍යද? ඒතර ගෝලයා ශූන්‍ය වෙන්න ඕනේ. ගුරස්සෝනේ ඉන්න ඕනේ. එහෙනම් මහ ගැලේ වගේ ඉන්න බැරි ගස් කොළක්. මොකටද සුදුරේ දිහන ගන්න රස්තිය අදු ගන්න? එකේ ගාමකටද ශූන්‍ය වෙච්ච යෝ දේශන පවත්තන්නේ? තේරෙනවද? ඔන්න යගේ මුලා වලට පත් වෙනද? මේ පරිසම්පාදයේ ගැඹුරු කියන්නේ ඒකයි. ගැඹුරු නෙමෙයි අවබෝධ. පරිසම්පාදයේ කියන්නේ ගැඹුරු කියන්නේ සම්මා දිට්ඨිය තුල අන්තර්ගතයයි මේ පරිසම්පාදයේ කියන්නේ. අන්තර්ගතයේ ගැඹුරු වුණාට සම්මා දිට්ඨිය ලැබෙන එක මෝඩයට ලේසියි. ඒකට කරන්න තියෙන්නේ බුද්ධ ඥානයෙන් දීපු කමඨහන වඩන එක විතරයි. හැබැයි ඒක මෝඩයන් නොවන අය කියන්නේ කමඨහනෙන් අත්දැකීම් හොයන එකයි. අත්දැකීම් තියෙන තැන තියෙන්නේ හේතුඵල ධර්මයක් නෙවෙයි සත්වපුජ්ජල ස්වરૂපය. එනම් පරිසම්පාදේ කියන්නේ හේතුඵල ධර්ම. ඒකේ නැත්තේ මොනවද? සත්පුජ්‍යල ස්වરૂපය. ධර්මානුකූලව ක්‍රියාවලියක් තියෙනවා. ධර්ම න්‍යායක් තියෙනවා. ඒ ධර්මීය න්‍යායට ඇඳිලා තියෙන කුණු ගොඩක් වන සත්පුජ්‍යල භාවය අතුරුදහන් වෙයි. දැන් මේක තමයි සම්මා දිට්ඨියේ ලක්ෂණ. එතකොට ඒ ලක්ෂණ වලින් ප්‍රධාන ලක්ෂණයක් තමයි අර සලායතනංච පජානාති සලායතන සමුදයංච පජානාති
සලායතන නිරෝධං ච පජානාති සලායතන නිරෝධගාමිනී පටිපදාය පජානාති කියන්නේ. දැන් මේකෙන් ආර්ථකතන කරන සලායතන නම් කරලා තියෙන හැටි සම්මාදිට්ඨි සූත්‍රයේට අනුව අපි ඉගෙන ගන්න ඕනේ. සලායතන කියන්නේ ඇත්තටම ආයතන හය කියන එකයි. සඩ් ආයතන කියන්නේ. සලායතන ගැන සූත්‍ර බුදුහාමුදුරන්ගේ බුද්ධ දේශනා සිය ගානක් සංයුත්ත නිකායේ සලායතන වග්ගයේ තියෙන. ඔක්කොම තියෙන්නේ සලායතන ගැනයි. සඩ් ආයතන ගැනයි. මේ සඩ් ආයතනය කියන ඒවා දිව්‍ය ලෝකේ තියෙන ඒවාත්, බ්‍රහ්ම ලෝකේ තියෙන ඒවාත්, අභිධර්ම පොතේ තියෙන ඒවාත් නෙමෙයි. මේ සලායතනේ තියෙන්නේ තමන් ළඟ. මේ සලායතන නම් කරලා තියෙන ධර්මයේ චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, ජීවහායතනේ, කායායතනේ හා මනායතනේ. ඔන්න ඔක තමයි සලායතන. හැබැයි මෙන්න මෙහෙම වැරදි දැනගන්න බෑ. ඇහැ නෙවෙයි චක්කායතනේ. ඇහැ කියන්නේ රූපයක්, භෞතික දෙයක්. ධර්මයෙන් ඇහැට කියන්නේ චක්කු. චක්කායතනය කියලා ඇහැට කියන්නේ. කනට කියන්නේ සෝත. සෝත කියන්නේ ද්‍රව්‍ය, භෞතික දෙයක්. කනක් කියලා එකක් තියෙනවා අපිට. කන අල්ලන්න පුළුවන්. කන තියෙන තැනක් තියෙනවා. කනේ හැඩයක් තියෙනවා, වර්ණයක් තියෙනවා. ඒක භෞතික වස්තුව. හැබැයි කන නෙමෙයි සෝතායතන. විදිහට දිව නෙමෙයි ජීවහායතනේ, කය නෙමෙයි කායායතනේ, මනස නෙමෙයි මනායතනේ. මනසෙන් යම් මනසට මොකක් හරි වෙලා හැදෙන එක. සර මනායතනයක් ගැන මනෝවිද්‍යාඥයෝ දන්නේ නැහැ. මනස ගැන දන්නවා. චක්කායතනයක් ගැන අක්ෂි විශේෂඥයෝ දන්නේ නැහැ. දන්නේ නැහැ ගැන. සෝතායතනය ගැන අර උගුර කන ස්පෙෂලිස්ට් දන්නේ නැහැ. ඒගොල්ලෝ ගන්නේ කන ගැන. සතිවට්ඨානේ වඩලා චක්කායතනයෙන් වෙන ඒවා ඇසිස් ස්පෙෂලිස් ළඟට යන්නේ අමු මෝඩියා. ඇහැ ස්පෙෂලිස් මොකද දන්නේ? චක්කායතන ද ඇහැද. සතිවට්ඨානේ වඩනකොට එහෙනම් දැන් චක්කායතනය කියන එකේ ක්‍රියාවලිය සතියට අහු වෙනකොට ඒකේ තීන්දු අරගෙන ස්පෙෂලිස් ළඟට යන්නේ කවුද? දැන් ස්පෙෂලිස් දන්නවද චක්කායතනය ගැන? කනේ ස්පෙෂලිස් දන්නවද සෝතායතනය ගැන? කයේ ස්පෙෂලිස් දන්නවද කායායතනය ගැන? දන්නේ කය ගැන නේද? දැන් ඔන්න ඔය වගේ නැහැදිච්ච කණ්ඩායම වැඩියෙන් ඉන්නේ සීලවතී සෝනේ. මේ වැඩ සටහන් වලට එන අය කියන්නේ මම ඒකයි. වැඩි කියන්නේ කයේ ස්පෙෂලිස් සම්බන්ධ යන්නේ මොකක් වෙලාද? කාය ආයතනය ගැන සතියට අහු වෙනකොට. දැන් බේරන්න පුළුවන්. ඔය නැහැදිච්චකම මට අරවන්න පුළුවන්. ඔක උගත් පිස්සුවක් නෙවෙයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ විශ්වාස කරන ගතියක්ද එතන තියෙන්නේ? නෑ. උගත් පිස්සු. අත්දැකීම් කියන්නේ දොස්තරට. දැන් අත්දැකීම් තුල තියෙන්නේ සංසාර. කොහේ අත්දැකීම්ද? කයේ අත්දැකීම් දොස්තරට කිව්වට කිසි ගැටලුවක් නෑ. දොස්තර ඉන්නේ එකට තමයි. දැන් මේ නැහැදිච්ච වැඩේ මොකද්ද?
kaya ayatane magin dena addagin tika dottarata kiyana ekai meka deka kayai kaya ayatane kiyanne deka manasai mana ayatane kiyanne deka manase tiyene ewa manovidyagnayata kiyuwata kamanne mana ayatane ekka ganudunu karanna puluwan gena mana ayatane karunu manovidyagnayata kiyuwa hatiya oyagolla yawanne pissan kotuwa Wena wikalpayak eyata denne me. Mokada eya specialist une manasa genai. Mana ayatane gena nemei. Therunawada metana thamai darunuma sandhiya. Me ayatana haya thamai darunuma tana. Darunuma kiyanne metana indala thamai ayatana kiyanne panchaskandaya hadana ekak. Ayatanayen karanne nispadanaya. Salayatana nispadane karanne Rupa Vedana Sanya Sankara Vinyana kiyana panchaskandaya. Ehata bae panchaskandaya nirmanaya karanne. Kanata bae, nasayata bae, divata bae. Ehemanam me salayatana kiyana ewa mataka thiyaganna one eha nemei, kana nemei, diva nemei, kaya nemei, manasa nemei kiyala. Therunada? Itu dia dharma anukoolo vistara karanne ita gemburin hadena gemburu deyak den issellama avidyawa tiyena nan hata ganne mokadda avidya paccaya sanskara sanskara tiyena nan hata ganne mokadda vinyana Anne itana tamai dan cakko vinyana hayai ki. Cakko vinyana, sota vinyana, gana vinyana, jiwa vinyana, kaya vinyana, mana vinyana. Eta kota cakko vinyana eki ane cakko ane vinyi. Eki ane happily man the specialist cakko vinyana eki ane specialist kamanne. එතකොට චක්ක ආයතනය ගැන කොහෙත්ම තියෙන්නේ තේරෙනවද? එතකොට ඇහැ පිළිබඳ විශේෂඥයෙක් වෙන්න ඕනේ. නමුත් ඇහැට රූපය පේන ඇහෙන් ඇතිවෙන සිත පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයි. ඇහැට ඇහෙන් ඇතිවෙන සිත පිළිබඳ විශේෂඥයෙක් වෙන්න නම් එයාට වෛද්‍ය විද්‍යාලෙ ගිහිල්ලා හරියන්නේ නැහැ. Vaidya vidyane labene pratipalayak neme chakku vinyane pilimada visheshajna danuma. Chakku vinyane pilimada visheshajna danuma labanna nan issella chakku vinyane tula tiyena hata vinyane sitha tula hata ganna nivarana yata paccharna visheshajnayak wenno. Therunada? Namuth As pili manda visheshajnaya bihi karannema nivarana walinmayi. Eta chakku vinyane pilimada visheshajnayak wenna puluwan da visvidyalaya kiyanne. Acharya upadhiyak gattada. Bae. Chakku gana eha gana visheshajnayak wenna puluwan. Eka bahutika vastuwak. භෞතික වස්තුවක් ගැන විශේෂඥයෙක් වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලෙ කියලා. විඥානය ගැන විශේෂඥයෙක් වෙන්න නම් විඥානේ තියෙන නැහැදිච්ච කණ ටික ඉස්සෙල්ලා අඩු කරගන්න. විඥානේ තුල පහළ වෙන නැහැදිච්ච කණ ටික. විඥානේ තුල පහළ වෙන නරකම විදිහේ නැහැදිච්ච කණ ටික තමයි පංච නීවර. තේරෙනවනේ. එහෙනම් ඇහැ පිළිබඳ චක්කු විඥානේ පිළිබඳ විශේෂඥයෙක් වෙන්න නම් රූපාවචර අරූපාවචර ධ්‍යාන වැඩි යුතුයි. අන්න ඒගොල්ලෝ ඇහැ පිළිබඳ චක්ක විඥානය පිළිබඳ යමක් කියනවනම් ඒගොල්ලෝ විශේෂයි. හැබැයි ඒගොල්ලෝ ඇහැ ගැන විශේෂඥයෝ නෙවෙයි. තේරෙනවද? දැන් නිවර්ණ යටපත් වෙච්චි අයද දොස්තරලා. ඉංජිනේරු. නිවර්ණ වලින් උදව්වෙන් බිහි වෙච්චි අයද? බිහි වෙච්චි අය. එතකොට ඒ කියන්නේ අමූලික බොරු. මේ පටිච්චසමුප්පාදය ගැන කතා කරන්න කහණම් කට්ටියක්.
තේරෙනවානේ. නමුත් අර නැහැදිච්ච උපාසක උපාසිකාව යන්නේ තමන්ගේ උගත් පිස්සුවෙන් ඒගොල්ලෝ පස්සේ ගිහින් අමු බොරු ටික ඉගෙන ගන්න. මොකද ස්පෙෂලි සින්ද අපිට වැඩි හොඳට තේරෙනවා. අද ලංකාවට වෙලා තියෙන ඕක නෙවෙයිද කියලා බලන්න. ලංකාවේ දේශන පවත්න්නේ කවුද? පරිසම්පාදික. ඔය වගේ පිස්සෝ කට්ටියක් නේ. එක්ක භෞතික විද්‍යාවෙන් මහාචාර්යලා කමලාගෙන නැත්නම් වෛද්‍ය විද්‍යාව. ඔය දෙකම තියෙන්නේ කොහේද? ඔය විඥානීය කියන මෙලෝ දෙයක් සම්බන්ධයක් තියෙද? කිසි සම්බන්ධයක්. ඒ ගැන කිසිම සුදුසුකමක් නැති අය කියන්නේ. ඔයගොල්ලන්ටත් එන්නේ පස්සේ ගිහිල්ලා ඒවා පිළි අරගන්න අවුරුදු 60-70 ගෙවපු හින්දා ඒකෙ තියෙන කුණු තමයි ඔය සතිපට්ඨානේ ප්‍රතිඵල නැතුව මග හරි. බුදුහාඳුර පෙන්වන ධර්මයේ විකෘති වෙනවා අර තියෙන නැහැදිච්ච දැනුම උඩ. තේරුණානේ. ඒකෙ හින්දා මං කිව්වා ඔකෙන් ගැලවෙන්නේ ඒක යන ක්‍රමයයි තියෙන්නේ මොඩියා වගේ කරන්න. නැතුව ඔය ඉගෙන ගත්ත ටික නම් සම්මාදිට්ඨියට උදව් වෙන කිසි දෙයක් ඉගෙන ගන්න නෑ කවුරු. තේරෙනවනේ. ඒකේ අර්ථකථන පැහැදිලි කරගන්න පුළුවන් ඥානයක් ඔය ඉගෙන ගත්ත කිසි සහතිකයක නෑ. තේරෙනවනේ. මෝඩය වගේ කරොත් එක දෙයක් පැහැදිලි වෙයි. දුක නැති තැන ලැබෙයි. අවසානයේ පොතෙන්ටද යන්නේ. දුක නැති තැන ලැබුණොත් ඒ තැනට ඒ විඥාණයම කැමති වෙයි. එතෙන්ට හැමදාම එක්කයි. දුක නැති තැන හැබැයි බේවද්ද කියන දුක නැති තැනක් නෙමෙයි. මහාචාරවරය කියන දුක නැති තැනක් නෙමෙයි. මහා බ්‍රහ්මය කියන දුක නැති තැනක් නෙමෙයි. සක්‍ර දෙයියෝ කියන දුක නැති තැනක් නෙමෙයි මේ. බ්‍රහ්මාති බ්‍රහ්ම, දේවාති දේව, මාරාති මාර. බුදුහාමුදුරුවෝ දේශනා ගන්න දුක නැති තැන. තේරෙනවනේ. එතකොට එන්නේ එතනයි සම්මාදිට්ඨියදී. දැන් එතකොට සම්මාදිට්ඨිය ගැන මහා බ්‍රහ්මයාට විස්තර කරගන්න. මහා බ්‍රහ්මයා ළඟත් නැහැ නේද? චක්‍රදීයන්ට විස්තර කරගන්න බෑ. එයා ළඟත් නැහැ. එහෙනම් ඉංජිනේරුවෙකුට දොස්තර කෙනෙකුට විස්තර කරගන්න. ඒගොල්ලෝ ළඟ ඇත්තෙම නැහැ. තේරුණානේ. දැන් පේනවා නේද මේකේ තියෙන ගැඹුරු? පරිසම්පාදයේ ගැඹුරු කියන්නේ ඔන්න ඔය කාරණය. නැතුව සම්මාදිට්ඨිය ලැබෙන එක ගැඹුරුයි කියලා දේශනා වෙන්නේ නැහැ කවදාවත්. තේරුණානේ. සම්මාදිට්ඨිය ලබා ගන්න එක ගැඹුරුයි කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ. පරිසම්පාදයේ ගැඹුරුයි කියලා දේශනා කරනවා. තේරුණානේ. ඒක ඉතින් ඔප්පු වෙනවා. ඔයගොල්ලන්ට ඔප්පු වෙන්න ඕනේ. බුද්ධ චරිතයෙන්ම ශාවක චරිතයෙන්ම ඔප්පු කරලා දීලා තියෙනවා. දැන් ආනන්ද හැමතුරෝ සෝවාන් වෙන. එතකොට සම්මාදිට්ඨි ලාභියද නැද්ද? ඈ සම්මාදිට්ඨි ලාභී. දැන් බුදුහාමුදුරෝ දේශනා කියන ආනන්ද හැමතුරවන්ට ආනන්දය පරිසම්පාදයේ හුඟා ගැඹුරුයි. අර සෝවාන් වෙච්ච ආනන්ද හැමතුරෝ කියන්නේ මොකද්ද? මට නම් එහෙම ගැඹුරක් තේරෙන්නේ නැහැ. නෑ නෑ ආනන්ද එහෙම කියන්න එපා. පරිසම්පාදයේ ගැඹුරුයි. තේරෙනවනේ. එතකොට සෝවාන් වෙච්ච ආනන්ද හාමුදුරුවන්ටත් පරිසම්පාදයේ තේරෙන්නේ නැහැ නේද? දැන් එහෙමනම් දොස්තරට තේරෙන්න පුළුවන්ද? නීවරණ වලින් බිහි වෙච්ච දොස්තරට ඉංජිනේරුවට මහාචාර්යවරයාට ඒ වුණාට බලන්නකො තෝරන ලස්සන ඒවා හරි හොඳයි කියලා සුදුරිදි ඇඳගෙන යන අය ඊට වැඩිය ලස්සනයි නේද? දැන් බුදුහාමුදුරගේ ශ්‍රාවකයද ඔය? නෑ. මිත්‍යා දෘෂ්ටිය. ඒ අයගෙන් නේද ලංකාව පිරලා තියෙන්නේ?
එතකොට ධර්මයේද මේ යන්නේ අධර්මයේ? අධර්මයෙන් රජ කරන්නේ අධර්ම. දැන් ඔය ටික මම කිව්වේ මේක පටිසමුප්පාදයේ මේ කියන ඒවා ඉගෙනගෙන ගිහින් මොකක් කරන්න යන්න එපා. මම කියා දෙන්නේ මොකටද කියලා හැමදාම මම කිව්වා. පටිසමුප්පාදයේ තේරුම් ගන්න නෙවෙයි මේ කියන්නේ. සම්මා දිට්ඨිය ලබා ගන්න කරන භාවනාව තුල අන්තර්ගත කරුණු ටිකයි මේ. තේරුණා නේද? අන්තර්ගත කරුණු කියන්නේ කරන කෘත්‍ය එකක් ලැබෙන ප්‍රතිඵලය ගැන කියන එකක්. ප්‍රතිඵලයේ තුල තිබෙන ක්‍රියාදාමය ගැනයි මේ කියන්නේ. තේරුණා නේද? ඒකයි ගැඹුරුයි කියන්නේ බුදුහාම. නැතුව ප්‍රතිඵලේ නෙමෙයි ගැඹුරු. ප්‍රතිඵලයේ දුක නැති තැන. සතිපට්ඨානෙ වැඩිීමේ ප්‍රතිඵලය මොකද? දුක නැති තැන. එතකොට දුක තියෙන තැන ඉඳලා දුක නැති තැන දක්වා යන යාන්ත්‍රණයයි මේ කියන්නේ. තේරුණානේ? හෝක ගැඹුරුයි කොහෙත්. හරියට කෘත්‍ය කරොත් ප්‍රතිඵලය ලැබෙනවා. කෘත්‍යයට පෙරහා ප්‍රතිඵලය තුල තියෙන ටික දැනගන්න ලැබෙන්නේ. තේරුණානේ? දැනගන්න ලැබෙනවා නම් එයා ඉගෙන ධර්මානුකූලව ඉගෙන ගැනීමක් කළ යුතුයි. බොරු අර්ථකථන නැතු. ඕක ඔයගොල්ලෝ හැමදාම දකින බත් හැලියටත් වලංගුයි. ඒ කියන්නේ හාල් නෙවෙයි බත් කියන්නේ. ගෙදර හාල් තියෙනවා. බච්චාලා තියෙනවා. නමුත් හාල් ටික බච්චර ගන්න කෘත්‍යයන් ටිකක් තියෙනවා. ඒ කෘත්‍යය දැනගත්තේ කෙනෙකුට හාල් බච්චර හැකි. එයා හාල් හඳුනනවා, බත් හඳුනනවා. නමුත් හාල් ටික ලිපේ තියලා, වතුර දාලා ලිපේ තියලා රච්චනකොට හාල් ඇටේ බත් බවට හැරවෙන මොහොතක් ගාන එයා දන්නේ නැහැ. එයා දන්නේ මොකද? හාල් වල ස්වરૂපය මේකයි, බත් වල ස්වરૂපය මේකයි. නමුත් හාල් ඇටේ බත් වෙන්න කොච්චර දේවල් වෙන්න ඕනද? උගාජාති වෙනවා. ඒවා දන්නේ කවුරුවත් නැහැ. මේ වාඩි වෙලා ඉන්නේ කොච්චර බත් කිලෝ ගානක් ටොන් ගානක් ඉව්වට හාල් ඇටේ බත් බත් බවට හැරෙන හැම මොහොතකම ඇතුලේ සිදුවීම යාන්ත්‍රණය දන්නේ නැහැ. දැනගත්තේ නැහැ කියලා බත් කෑවේ නැද්ද, ඉව්වේ නැද්ද? ඔබ තමයි ප්‍රතිපට්ඨානේ වැඩුවොත් ප්‍රතිඵලය ලැබෙනවා. මෝඩ වැඩ නොකර, තමන්ගේ පඬිත වැඩ නොකර, බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවය වැඩුවනම් ලැබෙනවා. තේරුණානේ? දැන් සලායතන කියන්නේ හාලුත් නෙවෙයි, බතුත් නෙවෙයි. තේරුණානේ? ඒ කියන්නේ ආශ්‍රවත් නෙවෙයි, කුසල් අකුසලුත් නෙවෙයි. ආශ්‍රව ඉඳලා කුසල් අකුසල් වෙන කරට ඇතුලේ තියෙන එක අවස්ථාවක්. තේරුණානේ? එහෙම නැතුව මේක ටියුෂන් ගිහිල්ලා පොත් ලියලා සමාධිය ලබන්න බෑ. ඉතේදී ලේසි මෝඩයා වගේ සතිපට්ඨානේ වැඩුවා ඕක ලැබෙනවා. ඇතුලේ කෑලි ටික විතරයි දන්නේ නැත්තේ. අවසාන ප්‍රතිඵලය ලැබුවොත් ඇති දුක නැති තැන ලැබෙනවා. දුක නැති තැන සංසාරේ නැහැ. මොකද සංසාරේ තමයි දුක. අමුතු තැනක නෙමෙයි සංසාරේ නැත්තේ, දුක නැති තැනයි. සංසාරේ තියෙන්නේ කොහෙද? දුක තියෙන තැනයි. දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ බණ අහනකොට විඳින දුක අවබෝධ වෙන්නේ නැති කමයි. නිතර දුක නැතුව නෙවෙයි දැන්. දැන් විඳින දුක දන්නේ නැහැ. ඇයි දැන් විඳින දුක දන්නේ නැත්තේ? සැබෑ දුක නැති දැන ප්‍රත්‍යක්ෂ නැහැ තව හරියට. ඒ හින්දා මෙතන දුක නැහැ, බණ අහන එක දුක නැහැ වෙයි කියලා හිතනවා. තේරුණානේ? සැබෑ දුක නැති තැන දන්නවා නම් බණ අහන එක දුක කියලා තේරෙන්න ඕනේ.
සැබෑ දුක නැති තැන දැනගන්න නම් සතිපට්ඨානෙ වැඩෙන්න ඕනේ. එහෙනම් දුක ඇති කරන්නේ කවුද? සලායතනයි. ආයතන හය නැත්නම් ආයතන හය නිරුද්ධ නොවන තාක්කල් ඒ ආයතනයක් ගානේ දුක ඇති කරනවා. දැන් මං කෙටියෙන් කියා දෙනවා මේ සලායතන හය. ඒකට ඔයගොල්ලන්ට මෙන්න මේ අනුමාන දැනුමේ ඉන්න ඕනේ. චක් ආයතනය කියන්නේ ඇහත් නෙවෙයි. චක්කු විඥානයක් නෙවෙයි. දැන් චක්කු, චක්කු විඥාන, චක් ආයතන ওই තුනක්. තේරුණානේ? ඇහැ කියන්නේ භෞතික දෙයක්. චක්කු කියන්නේ භෞතික දෙයක්. චක්කු විඥානය කියන්නේ භෞතික දෙයක් නෙවෙයි. මානසික දෙයක්. එතනින් එහාට විඥානේ ඉඳලා ඔක්කොම එනවා මානසිකයි. එහෙනම් විඥාන පත්‍යා නාම රූපා විඥානේ තුලයි. එහෙනම් ඒක මානසිකයි, කායික නෑ. භෞතික දෙයක් වෙන්න බෑ නාම රූපිය. නාම රූප පත්‍යා සලායතන. සලායතනේ හැදෙන්නේ උදව් වෙන්නේ කවුද? නාම රූපිය. එහෙනම් සලායතනය භෞතික දෙයක්ද මානසිකද? ඒ නාම රූපේ නම් සලායතන හැදෙන්නේ නාම රූපය භෞතික දෙයක් නෙවෙයි නම් සිත තුළ ඇති වෙන දෙයක් නම් සලායතනය සිත තුළ ඇති වෙන දෙයක්. ඒකයි අර ස්පෙෂලිස්ට් බැරි චක්කු ඇහැ ස්පෙෂලිස්ට් බැරි එක කරන්නේ. චක්ක ආයතනයෙන් එන බලපෑම් ටිකට බෙහෙත් ගන්න ගියාට වැඩක් නැහැ. කියනවානේ බෙහෙත් ගන්න යන්න ඕනේ චක්කු වල තියෙන රෝගයකටයි. බෙහෙත් ගන්න යන්න ඕනේ කනේ රෝගයකට මිසක් සෝතායතනෙන් හටගත්තේ විකෘතියකට බෙහෙත් ගන්න ගින් වැඩක් නැහැ. බෙහෙත් ගන්න ඕනේ කයටයි. දොස්තර ඉන්නේ කය පිළිබඳ විශේෂඥ මිසක් කාය ආයතනය පිළිබඳ විශේෂඥ නෙවෙයි දොස්තර. ඔක දෙකක් කියලා දැනගන්න. දොස්තර අඩු ගන්න කාය විඥානය ගැන විශේෂඥයෙකුත් නේ. ඒක කායේ ලෙඩට බෙහෙත් ගන්න කාය විඥානයට බෙහෙත් වැඩක් නැහැ. මොකද මානසිකයි. කාය ආයතනයට බෙහෙත් වැඩක් නැහැ. එතකොට මේ ආයතන 6 චක් ආයතන, සෝත ආයතන, ගාන ආයතන, ජීවහ ආයතන, මන ආයතන කියලා කියනෝ. ඒක දැනගන්නවා කියන්නේ මොන වගේ දෙයක්ද? පජානාති. පජානාති කියන්නේ දැනගන්නව නෙවෙයි, ඇත්තටම හටගන්නේ වෙලාවේ සතියට ග්‍රහණය වෙන්නේ. ඊයේ චක් ආයතනය ගැන අද වැඩක් නැහැ. අද ඊගෙන මොනව හරි ඉගෙන ගන්නවා කියන්නේ දැනගන්නවා. හෙට ඇති වෙන චක් ආයතනය ගැන දැන ගැනීම ඒක වැඩකුත් නෙ. පජානාති නෙමෙයි. මේ මොහොතේ ඇති වෙන චක් ආයතනය පිළිබඳ සතිමත් වීම චක් ආයතනය පිළිබඳ ගැනීම පජානාති වීම. ternary එතකොට දැන් චක් ආයතනය දැන් උතන තියෙන ආයතන හයක් නේ. ඒ ආයතන 6 මම මේක මේ භාවනාවෙන් දැනගන්න එක නෙමෙයි මේ කියන්නේ. අනුමානයේ මේ චක් ආයතනයේ මගින් මොනවද මොන වගේ එකක්ද අපිට වෙන්නේ කියන්න උදාහරණයක් විතරක් කියන්නම්. ඒකට මේ උදාහරණය අනුව මේ බුදුහාමුදුරුව පෙන්නන ආයතන වල ස්වરૂපය අනුමාන ඥානයක් විතරක් ඇති කරගන්න. නැත්නම් අර පඬිතයන්ට අහු වෙනවා. තේරෙනවනේ? මේ පඬිතයන්ට අහු වුණාම ওই වඩන සතිපට්ඨානයේ වැඩින්නේ වැඩුණාට වැඩන්නේ අර පඬිතේ වාසේ ගිහින් ඒ වචනේ එක්ක මේ තර්ක කර කර නිකම්ම හරක් වගේ ඇවිදිනවා. තේරුණානේ? ලැබෙන ඵලයක් නෑ. දැන් මිනිස්සේ ලොකු ගහක් යටට යනවා. මං කතාවක් කියන්නේ. ලොකු ගහක් යටට යනවා.
මේ ගහ ළඟට යනකොට එයාට තේරෙනවා මේක ගහක් කියලා. පේනවා. පේන්න උදව් වුණේ මොකද්ද? ඇහැ. ඇහැ නැත්තම් අන්ධයෙකුට ගහ පේනවද? නෑ. දැන් ගහ මට පේන්නේ නෑ. මේ ගහ හඳුනගන්න බෑ. ඇහැ දුර්වලයි කිව්වොත් අන්න ඇස් ස්පෙෂලිස්ට් තියෙනවා ඩියුටියක්. තේරුණානේ? ඒ මොකද ඒකට මූලික හේතුව ඇහි රෝගය දුර්වලතාවය. දැන් ඒ වගේ මේ ගහේ මල් තියෙනවා. ওই මල් වල සුවඳ දැනෙනවා. ඒ දැනෙන්නේ හැටද? නාසෙට. තේරෙනවනේ? දැන් කවුරු හරි කිව්වොත් මට අහවල් මල් තියෙන ගහ ළඟට ගියාම මල් සුවඳ දැනෙන්නේ නැහැ, වැසිකිළියට ගියාම ගඳ දැනෙන්නේ නැහැ. ආන්නේ යා ඒකට විසඳුම උගුර කන්නාස ස්පෙෂලිස්ට් විසඳියෙක්. මොකද ඒක නාහේ ලෙඩා. තේරෙනවනේ? ඒවට විතරක් යන්න නැතු මේ හදිපට්ටාණිය වඩලා විශේෂඥ පස්සේ යන්න එපා කියන්නේ ඒක බොරු වැඩ කරලා වැඩක් නැහැ. ඒකට ඒ දෝෂය තියෙනවා යන්න ස්පෙෂලිස්ට් විසඳලා දෙනවා ඒක. තේරෙනවනේ? දැන් කහේ කුරුල්ලෙක් ඉන්නවා, ඌ කෑ ගහනවා. දැන් කුරුල්ලා හොට වැනෙනවා පේනවා හඳ නැහැ. දැන් කුරුල්ලා ගොළු වෙලාද ගහ යටට ගියේ කහ ගොළු වෙලා? දැන් අන්න ඒකටත් පුළුවන් අර විශේෂඥා හම්බෙන්න. කුරුල්ල කටහොල හොනවා පේනවා ඇහෙන්නේ. ගෙදර ඉන්න මිනිස්සු කටහොල හොනවා පේනවා ඇහෙන්නේ. අන්න ස්පෙෂලිස් හම්බෙලා ප්‍රශ්න විසඳගත්තා. තේරෙනවද? ඊට පස්සේ දැන් ගහ යටට යනවා, ගහේ හේවන තියෙනවා. ওই හේවන දැනෙන්නේ සිසිලසක් දැනෙනවා. ඕක දැනෙන්නේ ඇහැටද? කනටද? නාසයටද? මනසටද? කයටද? කයට. එතකොට එක ගහකින් ඕක දැන් ඔයගොල්ලන්ට ගහක් ළඟට ගියොත් ඔය සිද්ධි ටික වෙනවා නම් ඕක හඳුනගන්න තත්පර විශාල සංඛ්‍යාවක් යනවාද? හඳුනගන්න පුළුවන් කාලේ මනින්න බෑ නේද? එහෙනම් දැන් මේ ආයතනවල ක්‍රියාකාරීත්වය කොච්චර වේගවත්? ඇහි ක්‍රියාකාරීත්වයත් වේගවත්. උතෙන්ට ගිය හැටි ගහක් කියලා හඳුන ගන්නවා. ඒක හේ සද්දයක් කුරුල්ලෙක් කෑ ගහනවා නේ, ඒකත් ඇහෙනවා. අර ගහ කියලා වේනකොටම ඒක මල් සුවඳත් එතකොටම දැනෙනවා. ගහේ හේවනක් දැනෙනවා. නමුත් දැනුනේ පස් හතර පොලකට නේද? ඒ ගහේ ක්‍රියාකාරීත්වය හතර පොලකට. හැබැයි ඔය හතර පොලට ඕක දැනෙන්න ඇස් අන්ධ කෙනෙක් එතෙන්ට ගියාම ගහ නැතුවද ගහ පේන්නේ නැත්තේ? වෙන හේතුවක් ඉන්නේ. ගහ නැතුව වෙලා නෙවෙයි ගහ තියෙන. තේරෙනවද? ගහ තියෙන. එතකොට එයාට පේන්නේ නැත්තේ එයාගේ ඇහි දුර්වලතාවය. තේරෙනවද? එතකොට ඇහක් විතරක් තිබුණාට පේයිද කාටවත්? දැන් කැමරාවක් කියන්නේ ඇහක් වගේ එකක්. කැමරාවට පේනවා. එහෙම පේනොත් ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ? තවත් ටිකක් මෙහෙ භාවනා කරන්න එන්නේ නැහැ. ඕටි කරලා කැමරා දෙකක් හයි කරන ගන්නවා. අර කට්ටිය දැනටත් හයි කරගන්නේ පළක් ප්ලාස්ටික් කෑලි. ඕටි කරලා ප්ලාස්ටික් කෑලි අමුණගෙන රට පුරා ඇවිදින. මොකද ප්ලාස්ටික් දිරන්නේ. දැන් හැට කැමරා හයි කරගන්න පුළුවන් නම් තව ඕටි ටිකක් කරලා කැමරා දෙකක් හයි. මොකද මේ කැමරා එතකොට මාරු කර කර ගිය හැටි.
නම් කමරහයි කරාට පෙයිද? එහෙනම් ප්ලාස්ටික් කෑලි ආහාරය කරගෙන පුටු උඩ හිඳගෙන සුදුරෙදි පෙරවගෙන හිටියට භාවනාව දිනු වෙයි. වෙන්න බෑනේ. ඇයි මෙතන ප්ලාස්ටික් කෑල්ලට පුළුවන් ද චක්කා කාය ආයතනයක් හදන්න? එහෙනම් එතන ප්‍රශ්නයක් තියෙනව නේද? ඔය මාස් ඇටලීම ඕනේ නේද? එහෙනම් අනාගතයේ මිනිස්සුන්ට සතිපට්ඨානේ වඩන්න බැරුව යනවා. තව අවුරුදු කීපයක් වඩන්න පුළුවන්. කියනවා තව ටික කාලයක් ප්‍රයෝජන ගන්න. මොකද තව ටික තව අවුරුදු 10ක් 15ක් යනකොට ඔහුගේ මාස් ඇටලීමේ නෙමෙයි තියෙන ප්ලාස්ටික්. දෙකෙන් පංගුවක් ප්ලාස්ටික්. ඒ හට සතිපට්ඨානේ වැඩෙන්න බෑ. ප්ලාස්ටික් වලට වැඩෙන්නේ නෑ. මොකද කාය ආයතනය හදන්න බෑ ප්ලාස්ටික් වල. තේරුණානේ? දැන් අර ගහ ළඟට ගිහිල්ලා අර ගහ පෙනුණා කියන එක වෙනකොට ගහෙන් ඇහැට රූපය ඇහැට ගෝචර වෙච්ච ගහෙන් චක්කුංච පටිච්ච රූපේච කියන අවස්ථා දෙක පහ වෙනවා. ඇහැයි ගහයි ගැටෙනවා. ඔය ගැටීම නෙමෙයි ස්පර්ශය කියන්නේ. ඒකෙන් පහළ වෙනවා චක්කු විඤ්ඤාණය. තේරුණානේ? චක්කු විඤ්ඤාණය පහළ වුණොත් අනිවාර්යයෙන්ම විඤ්ඤාණය කියන්නේ සිත. ඇහෙන් සිතක් හටගන්නවා. ඒ සිත තුල හටගන්නවා නාම රූප. නාම රූප කියන්නේ ගහේ ස්වરૂපයට අනුකූල මනෝමය දත්තයක් කියන්නේ. ඇහැ තුල හටගන්න දත්තයක් මේ. ධම්ම කියන්නේ ඒකට තමයි. මනෝමය දත්ත කියන එකටයි ධම්ම කියන්නේ. තේරුණානේ? එතකොට දැන් ඇහැට රූපයක් වෙනලා හැදෙන මනෝමය දත්තය නැත්නම් ධම්මයට තමයි නාම රූප. ඒකත් නාම රූප. තේරුණානේ? ඔය විදිහට කණෙන් අර කා සද්දය හෙන කුරුල්ලගේ සද්දයටත් කරන්නේ මොකද? චක්කු සෝත විඥානේ නාම රූපයක් හදනවා. හැබැයි ඇහෙන් හදපු නාම රූපයයි කණෙන් හදපු නාම රූපයයි දෙකක්. තේරුණානේ? එක අවස්ථාවෙම අපිට තේරෙන්නේ. ඒ වගේම මල් සුවඳ දැනෙන කෙනෙක් හදන්නේ නාසයෙන් නාම රූපය. ඒ නාම රූපය අර වෛද්‍ය ස්පෙෂලිස්ට් ගෝචර නැහැ. මොකද එයා පිළිගන්නේ නැහැ. එයා පිළිගන්නේ ඇහැයි පේන දේ විතරයි, භෞතික දේ විතරයි. තේරුණා? නාම රූප ගැන නෑ. නාම රූප කියන්නේ ධම්මය. සිත තුලට ගන්න මනෝමය දත්තය. ඒ ධම්මේ හටගන්නේ හැබැයි ඇහැ නිසාවෙන් අර ගහ නිසාවෙන් හටගත් එක ඇහෙන් හදපු නාම රූපයක්. අර කුරුල්ලගේ සද්දයෙන් හටගත් එක කණෙන් හදපු නාම රූපයක්. ඇහැ තුල හටගත් දෙයක්. මේ සිත තුල හට ඒ සිතුත් වෙනස්. එතකොට නාසයෙන් ගන්ධ සුවඳ දැනලා ඇති වෙච්ච එක නහයෙන් හදපු නාම රූපයක්. අර ගහේ සිසිලස දැනින් එක කයෙන් හදපු නාම රූපය. තේරුණානේ? දැන් නාම රූප කියන්නේ එතකොට ධම්ම චිත තුල හටගන්න එකක්. තේරුණානේ? දැන් ඇහැට බෑ මේ ගහ නුග ගහක් කියලා තීන්දු කරන්න. තේරුණානේ? ඇහැට පුළුවන් නම් ගහක් දැකලා නුග ගහක් කියලා තීන්දු කරන්න කැමරාවට පුළුවන්. එහෙම තීන්දු කරන්න බෑ. හැබැයි ඇහෙන් නුග ගහ දැකලා නාම රූපයක් හැදුවොත් ඒ නුග ගහේ රූපීය භාවය
අර මනස තුල තියෙනවා නාම රූප කියන්නේ ඒකයි මානසික රූපය ඒක තුල තියෙනවා අන්නේ නාම රූපය ඊගාවට ආහාර කරගත් හැකි අපි ළඟ තියෙන තව ඉන්ද්‍රියකට මොකද මනෝ ඉන්ද්‍රිය තර මනෝ ඉන්ද්‍රියට නාම රූප ආහාර වෙයි. ඇහැට භෞතික රූපේ ආහාර වෙයි. තේරුණානේ? එහෙනම් මේක නුගගහ කියලා තීන්දුව කරන්නේ කවුද? අර නාම නුගගහෙන් නාම රූපයක් හැදුවොත් ඒ නාම රූපය අල්ලලා ඒකෙන් උපදින මනෝ විඤ්ඤාණය නමුත් එයා වෙන කෙනෙක්. එතකොට පංච ඉන්ද්‍රියෙන් හදන නාම රූප ටික මනෝ ඉන්ද්‍රියට ආහාර කරගත්තා. තේරෙනවනේ? ඔන්න ඔතන ඔන්න ඔය විදිහට ඇහැට රූපයක් පෙනුණා, පෙනිලා නාම රූපය හැදුණා, නාම රූපයෙන් සලායතනය හැදුණොත් එන්න එතෙන්ට කියනවා පංචස්කන්ධ නිර්මාණය වුණා. තේරෙනවනේ? ඇහැට පෙනුනට පංචස්කන්ධයක් හැදෙන්නේ. තේරෙනවනේ? පංචස්කන්ධ නිර්මාණය වෙන්න නම් ඇහෙන් රූපයක් පෙනිලා ඒකෙන් නාම රූපයක් දක්වා වර්ධනය වෙලා ඒ නාම රූපයෙන් සලායතනය හදපුවාම ඒ ආයතනය ඇහෙන් නම් ඒ රූපය දැක්කේ ඒකට හිමි ආයතනේ චක්කායතනය. තේරෙනවනේ? ඔය විදිහට එනං අර ගහ යටට ගියාම අර ගහේ රූපය දැකලා චක්කායතනය හැදෙනවා. අර ගහේ ඉන්න කුරුල්ලාගේ හඬ ඇහිලා සෝතායතනය හැදෙනවා. මල් සුවඳ දැනිලා ගානායතනයත් හැදෙනවා ක්ෂණිකව. තේරෙනවනේ? ආයතන තුනක් දැ. ගහේ සිසිලස තේරුම් ගන්නේ කාය ආයතනය. තේරෙනවනේ? එතකොට ආයතන හතරක් හැදෙනවා. ඒ ආයතනෙන් හතර හදන්න ඉස්සෙල්ලා ඒ ආයතන හතරෙන් නාම රූප හැදුවා. ඔන්න ඒ ආයතනේ හදන්න කලින් ඕන නාම රූපයට නාම රූපය ආහාර කරගෙන මනෝ ආයතනයට වෙන එයාට කැමති දෙයක් කරේ. තේරෙනවනේ? දැන් නාම රූපය හැදුවේ හින්දා ඒ ගහෙන් ගහ දැකලා නාම රූපය හැදුවනේ. ඒ ගහ යට නැති වුණාට ඒ ගහ ඊයේ නම් දැක්කේ නාම රූපය අදටත් වළංගුයි. තේරෙනවනේ? ඊයේ මම අහවල් ගහ යටට ගියා කියන්නේ ඇහැ නෙවෙයි. ඒකට උදව් වෙන්නේ චක්කායතනේ. ඒකට උදව් වෙන්නේ සෝතායතනේ. ඊයේ මේක දැක්කා කියන්නේ. මේකට උදව් වෙන්නේ මන ආයතනේ. එහෙනම් ඊයේ දැකපු එක නාම රූපයක් බවට හැරුණා නම් ඒ නාම රූපය සාංසාරිකව ඕන කාලයක වැඩගත්තේ. තේරෙනවනේ? එතකොට දැකපු දේ දැකීමෙන් ඉවර වෙන්නේ නැහැ අපි. තේරෙනවනේ? ඊයේ දැකපු එක අදට සංසාරේ හදනවා. මේ මොහොතෙත් හැදී. ඇයි ඒ? දිත්තේ දිට්ඨමන්තම් භවිෂ්‍යති ගුණයක් නැහැ අපිට. දැකපු එකෙන් ඉවර නැහැ. නාම රූප හදලා ඒක ආහාර කරගෙන මන ආයතනේ ඊගාවට වැඩක. ඇයි එහෙම වෙන්නේ? ඒ ගහ යට දීම ওই නාම රූපයේ හැදුවේ හැටිය දැන් හතර පොලකින් හදනවනේ. ඔකෙන් හදපු හැටිය මන ආයතනයේට පුජ්‍යලයාගේ පඬිතකම අනුව මන ආයතනයේ දෙනවා උත්තර. තේරෙනවනේ? දැන් ඉස්සෙල්ලා ජීවිතයේ කවදාහරි මේ ගහ නුගගහක් නුගගහ මේමයි කියලා හඳුනගෙන හිටියානම් මන ආයතනය අර නාම රූපය අල්ලගෙන මේක නුගගහක් කියලා තියෙන එක හඳුනගෙන නැත්නම් මොන මොකද්ද කියලා ගහගන්නේ. මන ආයතනෙට මොකක් කරන්න බෑ. තේරෙනවනේ? දැන් ඕක දකින්න ওই ගහ යටට යන්නේ විද්‍යාඥයෙක්, පඬිතෙක්. දැන් නුගගහ විතරක් නෙමෙයි එයාට තේරෙන්නේ නාම අර නාම නුගගහ දැක්කේ නාම රූපයෙන් එන්නේ මොකද්ද? නුගගහේ විද්‍යාත්මක නාමය මතක් වෙන්නේ.
තේරෙනවා. මොකක් හරි ඉතින් කුණු හරපයක් මතක් වෙනවා. කියන්නේ මම පණ්ඩිතයි. මොකද පණ්ඩිතකම? තේරෙනවා. දැන් ඔය නුගහ මහවිශාලයේ ගස්පාලුවේ යන ඔය ගහ යටට ඒ අර නුගහේ නාම රූපියම දැනගෙන ගස්පාලුවට හිතෙන්නේ මොකද? මේක කරුවල ගහක් වුණා නම් මේකේ වටාඩි කොච්චර තියද? මේකේ මිල කීයද? මේක කපාගත්තෝ ලක්ෂ කීයක් ගත්ත හැකිද? කවුද ඒව කරේ? ඇහැද, කනද, නාසයද? නෑ, ඇහෙන් හදපු, කණෙන් හදපු නාම රූපය අල්ලගෙන මන ආයතන. තේරුණානේ? ඒක ඔය ගහට යටට යනව නැහැ දිච්චි කපුව කට්ටඩි පස්සේ යන උපාසකයෙක් හෝ උපාසිකාවක්. මොකද අර හදපු නාම රූපේට කරන්නේ. අප්පා මේක නුග ගහක්. මේක නම් අනිවාර්යයෙන්ම රුක් දෙවියෙක් ඇති. උගෙන් මට නිවන් දකින්න මැරෙන්න කලින් සෝවාන් වෙන්න පිහිටක් පතන්න පුළුවන් කියලා බඩ ගාගෙන ගිහින් ගහට වදින. කවුදේ නැහැදිච්ච උපාසිකාව උපාසකයා කපුව කට්ටඩි අදාන. දැන් බලන්න චක්ඛායතනෙන් හදපු නාම රූපයෙන් මන ආයතනෙට එක එක ඒවා කරන්න පුළුවන් නේද? නාම රූපේ නැත්නම් නිරුද්ධ වුණා නම් දිත්තේ දිත්ත මන්තම් භවිස්සති. දැන් ඇහෙන් හැදෙන නාම රූපයේ නිරුද්ධ වුණා නම් දිත්තේ දිත්ත මන්තම් භවිස්සති. කණෙන් හැදෙන නාම රූපයේ ඉවත් වුණා නම් නිරුද්ධ වුණා නම් සුතේ සුතමත්තම් භවිස්සති. කයෙන් හැදෙන නාම රූපයේ ඉවත් වුණා නම් නිරුද්ධ වුණා නම් මුතේ මුතමත්තම් භවිස්සති. තේරුණානේ? මනසෙන් හැදෙන මනස නාම රූපයක් ග්‍රහණය නොකරන මනසෙන් නාම රූපයක් හදනවට නෙවෙයි ග්‍රහණය වෙලා නාම රූපයක් අල්ලගෙන මන මනෝ ඉන්ද්‍රිය ධම්මෝනේ ගන්නෙ කොච්චර. එතකොට විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. ඔයගොල්ලෝ වඩන සතිපට්ඨානෙන් ඔය භාවනාවෙන් කරන්නේ මුතේ මුතමත්තම් භවිස්සති දක්වා පුරුදු කිරීමයි. තේරුණානේ? දරු නාම රූප හදලා නිරුද්ධ වෙන ගුණය තියෙනවා. කයෙන් කය ගැන අරමුණු කරගෙන කයෙන් ධාතු ප්‍රකට වෙලා ඒ ධාතු වලට අංශු මාත්‍ර ගැටීමක් ඇලීමක් නැති තැන කය හරහා කය විඥානය හරහා නාම රූප හැදුවට ඒක නිරුද්ධත්තේ තියෙන නාම රූපය. සංසාරයක් හදන්න තරම් ප්‍රාණවත් නැහැ. තේරුණානේ? හැබැයි අංශු මාත්‍ර ගැටීමක් හෝ අංශු මාත්‍ර ඇලීමක් තියෙන තැන ඒ නාම රූපයෙන් හදනව සංසාරය. එකෙන් ආයතනය හදනවා. ඒ ආයතනයෙන් හදන පංචස්කන්ධය උපාදාන වෙනවා. එතකොට චක්කායතනෙ නෙවෙයි එතන තියෙන්නේ කාය ආයතනය. එතකොට කාය ආයතනයෙන් හදන පංචස්කන්ධය උපාදාන වෙනවා නම් එතන කයෙන් දැනෙන ධාතු ගුණයට ඇලීමක් ගැටීමක් තියෙනවා. කයේ මස් ඇටලේ තේරෙන මගේ කය කියලා තේරෙන තැන ඔය සියලු දේ තියෙනවා. ආශ්‍රව තියෙනවා, අවිද්‍යාව තියෙනවා, විඥාණය තියෙනවා, නාම රූප තියෙනවා, සලායතන තියෙනවා. නිරුද්ධ වෙලා නැහැ. තේරුණානේ? ධාතු ගුණයක දැනෙන වෙලාවක කයේ ඒ ධාතු ගුණයට ඇලීමක් ගැටීමක් නැත්නම් අංශු මාත්‍රයක්වත් ආශ්‍රවවත් නැහැ. ඒ අරමුණට ආපු ඒ නාම රූපය හරහා ආපු ආශ්‍රවවත් නැහැ, අවිද්‍යාවත් නැහැ. ඒවා ඔක්කොම නිරුද්ධ වෙලා. එහෙනම් දුකත් නැහැ, කුසලත් නැහැ, අකුසලත් නැහැ. තේරුණානේ? ආශ්‍රව නැති වුණොත් මොකද වෙන්නේ? අවසානයේ කුසල අකුසල නැති වෙනවා. කීනා ශ්‍රවයන් වහන්සේලාගේ තියෙන ක්‍රියා විතරයි. ක්‍රියා කියන්නේ කුසල අකුසල් වලින් තොරයි කියන එක. නමුත් දැන් අපිට ඔය ඉඳගෙන ඉන්නකොට කකුල රිදෙනවා කියන එක ක්‍රියාවක් නෙවෙයි. ආශ්‍රව එකතු වෙලා සංසාර නිර්මාණය. තේරුණානේ? එහෙනම් බනහන එක සංසාර නිර්මාණය. මෙතන තියෙන දුක දන්නේ.
නමුත් කාලයක් භාවනා කරනකොට අර ධාතුගුණ ප්‍රකට වෙලා ධාතුගුණ වලට ඇලින් ගැටින් නැති තැන දුක නෑ කියන අවබෝධය උඩ බණහන එකත් දුකක් වේවි කවදාද කර්ණන් සේතෙන්ට යන්න තමයි පුහුණුව තියෙන්නේ ඉතින් වඩන්න තියෙන සතිපට්ඨානේ ඒතකොට සතිපට්ඨානේ වඩන විදිහක් නෙමෙයි මේ කියා දෙන්නේ වැඩුවම ඇතුලේ තියෙන යාන්ත්‍රණය කර්ණන් යාන්ත්‍රණය දැක්කත් හඳුනගත්තත් එකයි නැතත් එකයි මෝඩයා වගේ ඔක වැඩුව දුක නැති තැන ලැබෙයි දුක නැත්නම් ආශ්‍රව නැති වෙන්නේ දුක නැති තැන ආශ්‍රව තියෙන්න බෑ දුක නැති තැන අවිද්‍යාව තියෙන්න බෑ ඔය කියන එකක්වත් තියෙන්න බෑ නිරුද්ධ වෙන්නේ ඒතර අවසාන ප්‍රතිඵලය ලබා ගන්න මහන්සි වෙනවනම් ඒක තමයි ශ්‍රාවකයාගේ යුතුකම වෙන්නේ පණ්ඩිතකම් කිරීම නෙවෙයි මම ලැබුවද කියන්නේ පණ්ඩිතකම තේරණානි අර නාම රූපයම සලාය ආයතනියම උපාදානයට ලක් කිරීම මේක තමයි සියුම්ම ගැඹුරුම ස්වභාවය ඉතින් හැමදෙනාම කරගෙන යන භාවනා මේ හුදකලා භාවනාව අද දවසේ සාර්ථක කරගන්න මහන්සි ගන්න කරන්න ඕනේ ඉගෙන ගැනීමට වැඩිය බුදුහාමුදුරෝ දීපු කමඨහන වැඩිමයි කමඨහන වැඩිමිට හැමදෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.